විරාමෙන් පස්සේ ඔන්න ආයෙමත් එකතුලා ඉන්නේ කලම්බු කිචන් එකත් එක්ක. අද දවසේ අපි ඔයගලන්ට කියලා දෙන්නේ බිබික්කන් හදන හැටි. පේනවා නේද දුන්දදා හදන හැටි නේද සුරේත්‍ර මාත්‍රිය? ඔව් ශාමලි, ඔන්න දැන් අපේ පොල් එක හොඳට තැම්බිලා තියෙන්නේ. හා පොල් එක තැම්බිලා කියලා කිව්වේ අපි විරාමයට යන්න කලින් කිව්වා ඉස්සෙල්ලා සීනි ටික හදාගන්න විදිහ. ඔව් සීනි 250ට පොල් 500ක් දාලා පැණි බෝතලය භාගයක් දාන්න. භාගෙට චුට්ටක් අඩු වුණාට කමන්නේ. ඒකතු කරලා පොඩ්ඩක් පොල් ටික තඹ ගන්න කියලා කිව්වේ. හොඳින් තඹ ගන්න තරමට හොඳයි. මොකද කේක් එක සැහෙන දවසක් තියාගන්න පුළුවන් නිසා. ඔව් දැන් මල් ලුණු කුඩු තේ හැන්දක් පමණ එකතු කරා. දැන් රසය හැටියට එකතු කරගන්න පුළුවන් නේද? අනිත් එක තමයි ශාමලී, මෙතනදි මේ ලුණු එකතු කිරීමේදී රස දෙකක් තියෙනවා. එකක් තමයි රසය වගේම අපේ නර සාමාන්‍ය මේ කේක් එක කල් තබා ගන්නවානේ. හා අන්න ඒකට උදව් කරනවා ලුණු මෙතන. හා දැන් සාමාන්‍යයෙන් මේ බත් එකටත් අපි ලුණු දාලා උයන්නේ ওই අදහස ඉන්නේ නේද ගොඩක් වෙලාවට. ඔව් දැන් අපේ පොල් එක හොඳට තැම්බිලා මේ මම මේ ඇඩ් කරලා පෙන්නේ මේ වතුර ගතිය තියෙන්න ඕනේ. මේ වතුර ප්‍රමාණය මදි වුණොත් අපි තව වතුර ටිකක් පස්සේ එකතු කරනවා. දැන් මේ හදාගත්තු පොල් මිශ්‍රණය අපි ටිකක් නිවෙන්න තියන්න ඕන. හා ඒ අතරවාරේ තව මිශ්‍රණයක් තියෙනවා හදා. ඒ අතරවාරේදී අපි සූදානම් වෙන්න ඕනේ. ඔන්න මම මෙතනදී අරන් තේනවා මුං ඇට. ඔව් මුං ඇට අපි කියනවානේ අපි භාවිතා කරන වචනේම කියමුකෝ. සෝදලා කබලේ බෙදලා ඊට පස්සේ මොනවද කරන්නේ අපි? යන්තම් පියලි කරලා මේ කෑලි හිටින්න පියලි කරලා තියෙනවා. ඔන්න බලන්න වෙනස කොහොමද පියලි කරගන්නේ. අපිට පොඩ්ඩක් ග්‍රයින්ඩර් එක හොඳටම කැපෙන්නේ නැතු වෙන්න අපිට බාගෙට කෑලි හිටින්න කපා ගන්න පුළුවන්. ඔන්න මුං ඇට බෙදලා පියලි කරගත් මුං ඇට ග්‍රෑම් ඔන්න ඒක එකතු කර. මේක අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්. ඔව් ඔන්න බලන්න මේ අත්‍යවශ්‍යයි. අපෝ ඒ රටවල ඕන තරම් මුං ඇට කව්පි රතු කව්පි ලංකාවට වැඩිය තියෙනවා. ඔව් ඊගාවට අපිට අවශ්‍ය වෙනවා රුලක්. රුලම් බෙදලා වරන්න මම මෙතන අමුෙම්මයි. අපිට රුලන් අවශ්‍ය වෙනවා. මෙතන මම පාවිච්චි කරලා තියෙන රුලන් ග්‍රෑම් 150. හා හා හා. හරි. දැන් මුං ඇට ග්‍රෑම් 100 ග්‍රෑම් 100යි රුලන් ග්‍රෑම් 150යි. ඔන්න ඒකත් එකතු කරා. හා හා. අපි රුලන් බදින්නේ නැත්තේ ඇයි? ඔව් මෙතෙන්දි බදීම අවශ්‍ය වෙන්නේ නැහැ. රුලන් බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. ඊගාවට අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි. හා හා. හාල් පිටි ග්‍රෑම් 100යි. රුලන් ග්‍රෑම් 150යි. හාල් පිටි ග්‍රෑම් 100යි. ඔන්න ඒකත් එකතු කරා. හරි. ඔන්න බෙදලා කොටාගත්තු මුං ඇට ග්‍රෑම් 100යි. රුලන් ග්‍රෑම් 150යි. ඊගාට හාල් පිටි ග්‍රෑම් 100යි. හාල් පිටි බෙදීමට අවශ්‍ය නැහැ. හාල් පිටි හදාගන්න විදිහත් කියමු. දැන් අපිට වෙළඳපළෙන් අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට හුඟක් කොහොම විදේශීය රටවල ජීවත් වුණාට අපේ ග්‍රෝණියන්ට හාල් ටිකක් කැකුළු හාල් ටිකක් වෙන්ගෙන දාලා ග්‍රයින්ඩර් එක කොටා ගන්න පුළුවන්. බොහොම ලේසියි නේ. බොහොම ලේසි. ඔව්. ඊගාවට අපිට පුළුවන් ඔන්න මම මෙතෙන්දී එකතු කරනවා බේකින් පවුඩර්. හා හා. බේකින් පවුඩර් පුරවපු තේ හැඳි 3ක් එකතු කරනවා. හා හා. දැන් මේක පිපෙන්න ඕන නිසායි අපි බේකින් පවුඩර් එකතු කරන්නේ. දැන් සුනේත්‍ර මාත්මිය ඔය ගමම අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් බිබික්කන් වල සහ පොල් කේක් වල තියෙන වෙනස. දැන් තේරෙන්නේ නැතිනේ. මම මෙතනදී මුං ඇට පියලි එකතු කරා. ඔව්. අනිත් එක තමයි දැන් මම මෙතනදී රටිඳි භාවිතයෙන් තොරව තියෙන්නේ. ඔව්. දැන් මම මෙතන බටර් ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. මේ බටර් ග්‍රෑම් 50ත් අපි එකතු කරනවා තම්බාගත්තු පොල් මිශ්‍රණයටම. මොකද දිය වෙන්නේ. හරි. දැන් පොඩ්ඩක් නිමීගෙන තියෙන්නේ. නිමීගෙන එනවා.
ඒකත් එකතු කරනවා. එතකොට මේ රසනෙට උණු වෙනවා. අපිට මේකට මාගරින් පාවිච්චි කරන්න පුළුවන්, බටර් පාවිච්චි කරන්න පුළුවන්, ග්‍රෑම් 50ක් පාවිච්චි කරා. දැන් ඔන්න මේකේ බිත්තර භාවිතයක් නැහැ. ඔන්න ඊගාවට අපිට තියෙනවා කජු ග්‍රෑම් 100ක් අරගත්තම, ප්ලම්ස් ග්‍රෑම් 100ක් ගත්තා. ඒ දෙකත් එකතු කරමු. දැන් නිර්මාංශ කට්ටියට නම් මේක හොඳ කෑමක් නේද? ඔව්. මොකද කේක් කන්න පුළුවන් බිත්තර නැතුව. බිත්තර නැතුව. ඔව්. දැන් ඔන්න මේ මිශ්‍රණය දැන් අපි හදාගෙන තියෙනවා. ඊගාවට තමයි මෙතනදී අපි දැනුවත් වෙන්න ඕනේ දෙයක් තමයි පොල් මිශ්‍රණයට මේ මිශ්‍රණය එකතු කරාම මිශ්‍රණයේ තද ගතියෙන් වැඩිනා. ඔන්න අපි එකතු කරන්න ඕනේ වතුර. මොකද වතුර එකතු කරන්නේ නැතුව තද ගතිය තියෙද්දිම මේ බේක් කරගත්තොත් හයිය ගතියෙන් වැඩි. මොකද බේක් කරනකොට වතුර ටික හිඳිලා යනකොට තවත් හයිය ගතිය එනවා. ඒ හින්දා මෙතෙන්දි වතුර ප්‍රමාණය පොඩ්ඩක් වැඩි උනා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න බලන්න දැන් මේ මිශ්‍රණය තව චුට්ට තණි වුණොත් නම් හොඳයි. දැන් මේක නිමෙන්න හේතුව මොකක්ද? නිමන්න හේතුව තමයි ඔය ශාමණේ මෙතනදි පිටි එකන්නේ මම එකතු කරන්නේ. මේ රසනේ පිටින් එකතු වුණාම අපි බේක් කරන්න කලින් මෙතන පිටි එක තැම්බෙනවා. අනිත් එක තමයි බේකින් පවුඩර් එකතු කරලානේ තියෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වනේ මොකද අපි මේ පිටි වලට බේකින් පවුඩර් එකතු කරාම පිපීම වැඩි වෙන්නේ, බේකින් පවුඩර් වල ක්‍රියාකාරීත්වය තියෙනවානේ. කාබන් උෂ්ණත්වෙත් එක්ක එකට ගැටුණාම ඒක ක්‍රියාකාරීද, කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය. ඒක නැතුව යනවා රසනේ එකතු කරාම. ඔව්, වගේ පොඩි පොඩි දේවල් වලින් අපි දැනුවත් වෙන්න ඕනේ. දැන් ඔක්කොටම ඉස්සෙල්ලා කියන්නකෝ. දැන් මේ පොල් කේක් එකයි මේ බිබිකා එකයි හදන්නේ කවදද කියලා? දැන් මම හදනවා, මට මේ දෙකේ වෙනස කියලා දෙන්න ඕනේ ඔක්කොටම. ඔව්, දැන් මං දෙකේ වෙනස කියලා දුන්නානේ. මේ මිශ්‍රණයට එකතු වෙන්නේ බදගත් මුංග එක. මේකට එකතු කරන්නේ මම රටින්දී එකතු කරෙත් නෑ. ඊගාවට මෙතනදී මම එකතු කරලා තියෙනවා රුලන් තියෙනවා හාල් පිටි තියෙනවා. අපි පොල් කේක් එකේදී අපි රුලනුයි පාන් පිටි ග්‍රෑම් 50ක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරේ. හොඳයි. දැන් ඊගාවට ඔන්න දැන් මම හිතනවා මේ වෙලාව වෙනකොට වල්පොල් මහත්තයා ඉතා ආසාවෙන් බලන්නේ නැති. අනිවාර්යෙන් සහ අපි අනිත් කට්ටියටත් මතක් කරමු ඔයගොල්ලන්ටත් මේ වගේම ඉල්ලීම් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඉල්ලීමට අපි සාවධානව ඇහුම්කන් දීලා ඒ වගේම තමයි ඒ ඔයගොල්ලන්ගේ ඉල්ලීම අනුව ඒ ආහාර හදලා පෙන්නන්නත් සූදානම්. ඉතින් සුනේත්‍ර මාත්මීර කතා කරන්න, එහෙම නැත්නම් අපේ කලම්බු ටෙලිවිෂන් ආයතනයට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සුනේත්‍ර මාත්මීරව FBA කෝස්සේ ඔයගොල්ලන්ට සම්බන්ධ කරගන්නත් පුළුවන්කම තියෙනවා. මොකද දැන් දුරකථන ගාස්තු වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් කතා කරද්දී සෑහෙන වෙලාවක්, ඒකට ඒගොල්ලන්ට සෑහෙන බිලක් එනවා. එක්කෝ එක ගෙවන්න වෙනවා සෑහෙන වියදමක්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට ඔන්න ඔප්ෂන් එකක් විදියට අවස්ථාවක් තියෙනවා FBA එකෙන් සුනේත්‍ර මහත්මිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඇත්ත කතා කරන්න පුළුවන්, චැට් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. ඒකේ තව අලුත් රෙසිපීස් තියෙනවා සහ කලම්බු කිචන් එකේ වැඩසටහනුත් ඔයගොල්ලන්ට ඉදිරියේදී සුනේත්‍ර මහත්මියගේ FBA එකෙන් නරඹන්නත් අවස්ථාව තියෙනවා. ඔව්, මම කියන්න කැමති ශාමලි, දැන් මේ උසම අවස්ථාවේදී අපිට තියෙනා නේද අපේ ටෙලිවිෂන් ආයතනෙත් එක්ක අපි එකතුලා අපි තුසෝ තියෙනවා නේද? දැන් දෙසැම්බර් 25 කියලා කියන්නේ මේ අපි ලහිලහි වැඩ කරනවා. එදාට අනිවාර්යයෙන්ම මොනවද හදාගෙන ඉන්නේ මම? නත්තල කන. නත්තල් කේක් හදනවා. පොල් කේක් හදනවා. අනිවාර්යයෙන්ම මම විකයි එක හදාගෙන ඉන්නවා. හොඳයි. මොකද මේ කලම්බ ටෙලිවිෂන් ආයතනයේ සුනේත්‍ර මහත්මිය කවද එන්නේ කියලා හැමෝම බලාගෙන ඉන්නවා. කෑමක් මොන හරි අරගෙන එනවා. හදාගෙන අපිට අලුත් අලුත් කෑම જાති. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දෙසැම්බර් 25 වෙනිදා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මුළු දවස පුරාම නත්තලට මේ සුදුසු වෙන විදිහට සහ උත්සව සමයට සුදුසු වෙන විදිහට වැඩසටහන් රාශියක් පිළගස්සලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන සහ දෙසැම්බර් 25 වෙනිදා විශේෂ වැඩසටහනක් තියෙනවා. කලම්බ කිචන් වැඩසටහන. ඉතින් ඒකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා සුනේත්‍ර මහත්මිය. දැන් මම දාන්න සූදානම් වෙන්නේ ඔන්න මම මේ පිටි මිශ්‍රණේ කියමුකෝ අපේ. අපි එකතු කරා. හරි. දැන් අර පොල් මිශ්‍රණය නිවිලා තියෙනවා. දැන් මේ පිටි මිශ්‍රණේ ඔන්න බලන්න ශාමලී, මම කිව්වනේ මේ මිශ්‍රණය එකතු කරනකොට තද ගතිය දැනේ. එතකොට අපි
වතුර එකතු කරන්න ඕනේ. පේනවා නේද වර්ණේ තියෙන හැටි. මං හිතනවා මෙතනදී දුඹුරුස් දෙයිනේ පාවිච්චි කරොත් තවත් හොඳට තවත් වර්ණේ එනවා. මේක තඹා ගත්තන් පස්සේ තමයි වර්ණේ වැඩි වෙන්නේ. නිවෙන්නේ තියෙන වර්ණේ වැඩි වෙනවා. මට මේ මිශ්‍රණය දකිනකොට වැලිතලප මතක් වෙනවා. වැලිතලප මතක් වෙනවා. පොඩක් ඒ විදිහ නේද? ඔව්. වැලිතලප හදන්න දන්නවා නේද? ඔව්. කොහොමද හදන්නේ? ඔව්. ඒකත් අපි කියලා දෙමු නේද? පොඩක් කියලා දෙමු නේද? ඔව්. ඔව්. වැලිතලප හදා ගන්නවා නම් පිටු හදන්න දැනගන්න ඕනේ. ඔව්. නේද? කොහොමද පිටු හදන්නේ? පිටු හදන්න. ඔව්. පොල් දාලා හදන්න පුළුවන්. පොල් නොදා හදන්න පුළුවන්. ඔක කියනවනේ ශාමලේ. වැලි තල පහදන්න පිටු මල් කරනවා කියන වචනේ අපි කියන්නේ. ඔව්. ඔව්. ඇඟිලි වල ලස්සන්ට ලුණු ටික කියලා වතුර දාලා ටික ටික මිශ්‍රණේ කවලා ගන්න. අපි ඒකට මිශ්‍රණයට මොනවද ඕනේ? අපි ඒකත් පොඩ්ඩක් මතක් කරමුකෝ. හාල් පිටි. බදපු හාල් පිටි නෙමෙයි අමු හාල් පිටි. අපි ලුණු ටිකක් එකතු කරන්නේ. දැන් පොල් දාන්නේ නැතුව හදා ගන්නකොට වතුර ටික ටික දදා ලස්සන්ට ඇතේ. මේ ඇඟිලි ඇඩ් කරන්න. මේ ඇඟිලි ඇඩ් කළා ලස්සන්ට මල් කරන්න ඕනේ. අපි වචනේ භාවිතා කරන්නෙම මොකද මල් වගේ මේක පොඩියට පිට්ටු හැදෙනවා. අන්න ඒ නිසා තමයි වචනේ භාවිතා කරන්නේ. අපේ පාරම්පරික එන වචන අපි අමතක කරන්න නරකයි සාමාන්‍යයෙන්. ඔව්. අපි හැමදාම කියන කාරණාවක් එක නේද අපේ සංස්කෘතියේ. ඊට පස්සේ ඒ ආකාරයට හදාගත්තු පිට්ටු ටික අපි කියමු පිට්ටු බම්බුවක වෙන්න පුළුවන්. හොඳයි අපිට පිට්ටු බම්බුවක් තිබෙන්නේ කියන්නකෝ. හොඳයි. අපිට පුළුවන් මේ ස්ටීමර් එකේ අපි මොන හරි අපි හිතමු රෙදි කැල්ලක් ගැට ගහලා සෝස් පෑන් එකට රෙදි කැල්ලක් ගැට ගහලා අරින් ටික ටික දාලා සම්බල ගන්නවා. කොහොමද කුඩු කරනවා ඊට පස්සේ? ඊට පස්සේ තමයි අපි අර පිටු ටික හොඳට නිවෙනකන් තියලා කෑලිවට කඩා ගන්න. අන්න ඒ වගේ හදාගත්තු පිටු වලින් තමයි වැලිතලප හදන්නේ. හරි දැන් අපි මේ වැලිතලප වල පිට්ටු හදන හැටි කියලා දුන්නා. මේ එක්කම දැන් පටලව ගන්න බෑ. පටලව ගන්න බෑ. අපි මේ අද කියලා දෙන්නේ ඇත්තටම බිබික්කන් හදන හැටි. මිශ්‍රණය හදලා තින මම පොඩ්ඩක් කාලා බලන්න මට දැක්කම හසිත. ඔව් කාලා බලන්න ශාමලි. නිකුත් කන්න පුළුවන් දැන් මේක බේක් කරගන්න කලින්. ඇත්තටම. ඔව්. බොහොම රසයි. අර මුං ඇට. ඔව්. හොඳයි ශාමලි මම මේ එකමනේ අර කිව්වේ අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නලු ආසහන්ද මේ ලැබෙන කාල වේලාවෙ ඒගොල්ලම දැනුවත් කරන්න තමයි මම වැලිතලප වලට පිටු හදාගන්න හැටි කිව්වේ අනේ ඒවා එකම දැන් පිටු ටික හදලා හොඳට නිවෙන්න තියලා අපි හිතමු හදාගත්තු පිටු ටික අපි සාමාන්‍ය ග්‍රෑම් 500ක වගේ බර තිබ්බා කියලා සීනි දෙ අපි උණු කර ගන්න ඕන සීනි 500ක් විතර හොඳයි දුමුරු සීනිම ගන්න රන්වන් පාට වගේ මේ වගේ පාට තියෙනපේ සීනි ටික හොඳට උණු වෙලා මෙහෙම ලොකුවට නූල ඇදෙන ගන්නට එන්න කලින් සාමාන්‍ය අපි කියනන්නේ ලොකුවට බිබුලු දානවා කියලා ඒ ගන්නට එනකොට පිටු ටික දාලා හොඳට හැඳි ගන්නවා හොඳට හැඳි ගන්නවා හොඳට හැඳි ගාලා මෙහෙම තනි බෝලෙට එනකොට බටර් තවරගත්තු තැටි එකට දාලා තුනි කරන ඔච්චරයි. ඔච්චරයි පොඩි දෙයක්. හැබැයි දැන් සමහරු කියනවා දැන් මේ වැලි පිට්ටු කියලාත් කියනවනේ සමහරු. වැලි පිට්ටු. ඔව් වැලි පිට්ටු කියන්නේ පොල් භාවිතෙන් තොරව හදාගත්තු ඔය මං කිව්වනේ ආන්ට. පොල් දාලාත් හදන්න පුළුවන්. ඔව්. නැත්නම් සීනි පිට්ටු කියලා වෙනම එකක් එනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. හරි කොහොම හරි දැන් සමහරු කියනවා මේ කැට කපා ගන්න අමාරුයි. සමහරවිට කැටේ කැපුවට පස්සේ කැඩෙනවා කියලා. ඔව් හේතුව තමයි ශාමලි. අර අපි මේ ලිපේ තියලා හොඳට හැඳි ගාද්දී හොඳට තදේට එන්න. බෝලයක් වගේ තදේට එන්න මේක හැඳි ගන්න ඕනේ. සීනි ප්‍රමාණය මදි වුණොත්. පිට්ටු ප්‍රමාණය වැඩි වෙලා සීනි ප්‍රමාණය මදි වුණොත් මේක කැට කපා ගන්න බැරුව. ඒ වගේ අවස්ථාවකද අපිට කරන්න දෙයක් තියෙනවද? ඒ වගේ අවස්ථාවකදී නැවත වාරයක් සීනි හැරි පැණි හැරි ටිකක් උණු කරලා මේ මිශ්‍රණය දාලා කවලම් කර ගන්න ඕනේ. හරි. ඔන්න ඔබ වෙනුවෙන් තමයි මම ප්‍රශ්න ටික ඇහුවේ. ඔව්. දැන් ඊගාවට. දැන් මේ මිශ්‍රණයනේ. ඔව්. දැන් මේ හදාගත්තු මිශ්‍රණය. අපි මේ බිබික්කන් හදන්නේ. පටල ගන්න එපා. එපා. අපි මෙතනට එනකන් අපේ මං හිතුවා අපේ ප්‍රේක්ෂක දැන් මේ වෙනකොට හොඳටම දැනුවත් වෙලා ඇති. දැන් ඒ ගාවට අපිට තියෙන මේ මිශ්‍රණය සූදානම් කරගත්තු තැටියක. හැබැයි තැටියට අපිට දාන්න වෙනවා කොළ 3-4ක් දාලා බටර් තවරල තෙල් කඩදාසිය දාන්න ඕනේ. ඊගාවට තමයි මේ මිශ්‍රණය තැටියට දාන්නේ. දැන් මේ මිශ්‍රණය
මං කියන්න කැමතියි දැන් මේ මිශ්‍රණය තද ගතියෙන් වැඩි ඉන ශාමලි හා හා ටිකක් තද ගතියෙන් වැඩි අපි මේකට තවත් වතුර පොඩ්ඩක් එකතු කරනවා හා වතුර පොඩ්ඩක් එකතු කරනවා අපි ඉස්සෙල්ලා කිව්වා අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් නේද අපි පොඩ්ඩක් වතුර එකතු කරනවා හා වතුර එකතු කළා මිශ්‍රණය බුරුල් කරගන්න ඕනේ හා ලිප වහලා තියෙන්නේ ඔව් ලිප වහලා තියෙන්නේ අපව දල්ලන්නේ උත්සාහ කරන්න එපා වතුර මෙතනදී පොඩ්ඩක් හරි වැඩි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේක බේක් කරගන්නවා. හොඳයි. ඔන්න බලන්න දැන් මේ මිශ්‍රණය මේ ලූස්. පොඩ්ඩක් මෙලෙක් ගතියක් තියෙනවා. ඔව්. මොකද තෙත ගතිය තියෙන්න ඕනේ. හේතුවක් තියෙනවද එහෙම තියෙනවද? ඔව් බේක් කරගන්නකොට තෙත ගතිය තියෙන්න ඕනේ. නේ හේතුවක් තියෙනවද සුනිත්‍ර මහත්මිය මෙහෙම තෙත ගතියක් තියන්න? ඔව් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තෙත ගතිය තියෙන්න ඕනේ ශාමලි. නැත්නම් වෙන්නේ මොකද? බේක් කරගන්නකොට මේක එක එක හයිය වෙනවා. හා හා. ඈ මොකද මේවට බිත්තර එකතු කිරීමක් කරන්නේ නැහැ. ඈ මේක ඔන්න බලන්න මස් මාළු භාවිත නොකර නැටි තාමගේ වේ. ඈ ඉතුරුලා තියෙන ටිකටත් වතුර පොඩ්ඩක් දාලා හොදලා අර ඒකත් මතු පිටට දාන්න. හරි අපි ඒක බලමු එහෙනම් සුනිත්‍ර මාත්මිය අපි විරාමයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා කලම්බ කිචන් එකත් එක්ක අපි ඉක්මනින් එනවා.